Hi friends, welcome to my channel. That's why I'm going to Aappa Paulak Marangailatina, Plain Aappa, Bitter Aappa, Agruvaling Hadan Aappa. This is a Ita Pass recipe. I'm going to make a Balagatha. I'm going to make a curfew. I'm going to make a මං වගේම ඔයාලත් කරන ඇති තේ හදනවා ඒ වගේම කෑමෝ යනවා රෙදි හොදනවා රෙදි නමනවා ගෙවලස් කරනවා මේ හැමදේම ඔයාලත් කලින් දවස්වලට වැඩිය වැඩිපුර කරනවා ඇති ඒක ඉතින් හැමෝම අත්විඳින දෙයක් ළමයිනුත් ගෙදර නිසා මහත්යත් ගෙදර ළමයිනුත් ගෙදර ඉතින් අපිට වැඩ වැඩි ඉතින් ඒකේ වීඩියෝස් ටිකක් තමයි මම ඔයාලට ෂෙයා කරලා තියෙන්නේ ආප රෙසිපියත් එක්කම හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට කොයි විදිහටද අද මම මේ බ්ලොග් එක ඔයාලත් එක්ක ෂෙයා කරලා තියෙන්නේ කියලා බලන්න ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න comment කරන්න ෂෙයා කරන්න like කරන්න හරි අපි යමු එහෙනම් වීඩියෝ එකට කොයි වගේද මං අද ආප රෙසිපිය එක හදුවේ කියලා බලන්න මේනද වගේ නෙමේ දවසට දෙතුන් පාරක්ම දැන් තේ හදන්න වෙනවා. ඒ වගේම ගෙදරත් බඩු හැමතැනම ඇදලා දාලා ළමයි ටික ගෙයතුළුටම වෙලා ඉන්න නිසා පියන් කෝප්පේ එක එක තැන්වල දැන් මම මේ ටික හොකමස් කරන්න යන්නේ. Then, මේසේ අස්කල ඉවරයි ඊළඟ කෝස් එක තමයි රෙදි නමන එක. සුපුරුදු පරිදි මේ විදියට රෙදි ටික සෙටි ඇතරියා. ඊට පස්සේ තියෙන්නේ හිමීට හිමීට නමලා දාන එක. Then, if you have a devil, you can see that you can see that you can see that you අද අපේ අම්මා ගෙදර ඇවිල්ලා ඉන්නවා. එයාට බෙහෙත් වගේක් අරන් දෙන්න යන්න ඕනේ. දැන් ඊළඟ තේක හදන වෙලාව. ඊළඟට තියෙන වැඩ තමයි කිචන් ක්ලීනින් වැඩ ටික. කනවා බොනවා හොදනවා. ඉතින් ඒ ටික තමයි මේ දවස් ටිකේම වැඩිපුර කරේ. උයන වැඩෙත් පොඩක් වැඩිපුර කරන නිසා ලිපත් හැම වෙලෙම අපිරිසිදු වෙනවා. ඉතින් මේ ටික අනිවාර්යෙන් ක්ලීන් කරන්න ඕනේ. ඉතින් ඒ ටිකත් දැන් මම මේ ක්ලීන් කරන ගමන්. දැන් අපි කාමරේට යන් කොයි විදිහටද තියෙන්නේ කියලා බලන්න. මෙයාලා දැන් ගොඩක් දුරට ඇඳටම වෙලා එයාලගේ වැඩ කරන නිසා එම් ඒ වාස් කරන්න එයාලට ටයිම් නැහැ.
ඉස්සරන ලස්සන්ට කරනවා. මේ කොරෝනාගෙන් පස්සේ ගොඩක් ළමයි කම්මැලි වුණා. අපේ ගෙදර විතරක් නෙමෙයි වෙන්නේ නැති, වලේ ගෙදරත් එහෙම වෙන්න පුළුවන් මම හිතන්නේ. ගොඩක් දුරට ළමයි මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් යාලට සැරවැර කරලත් බෑ, ආදරෙම තමයි හැමදේම කියන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි හැමදාම මගේ ඩේලි රුටින් එක. දැන් මම මේ ටිකත් අස් කරලා දාන්න යන්නේ. මම ආපුවල්ට කැකුළු හාල් මෙෂර් කරගන්නේ මෙන්න මේ කප් එකෙන්. මම මේ කප් හතරක් අරගන්නවා. කප් හතරක් ග්‍රෑම් 750ක් වගේ වෙනවා. දැන් මම මේ හාල් ටික හොඳින් සෝදගන්නවා. මේ විදිහට හොඳින් සෝදගෙන ඊට පස්සේ මම වතුර එකතු කරලා පැය 3ක් 4ක් විතර හොඳින් පෙඟෙන්න තියෙනවා. හාල් හොඳින් පෙඟුණොත් තමයි අපිට මේ ටික ග්‍රයින්ඩ් කරගන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට වතුර එකතු කරලා කිව්ව විදිහටම පැය 2-3ක් පෙඟෙන්නට aran තියෙනවා. දැන් අපි බලමු අපිට ආප හදන්න මොන මොන දේවල්ද අවශ්‍ය වෙන්නේ කියලා. මේ වගේ පොඟව ගත්තු හාල් ටික අරන් තියෙනවා. ඒ වගේම අපි හාල් මෙෂර් කරගත්තු කප් එකෙන්ම පොල් කෝප්ප 3ක් අරන් තියෙනවා. බේකින් සෝඩා අප සෝඩාත් කියනවා. ඒකෙන් තේ හැඳි 2ක් අරන් තියෙනවා. සීනි මේස හැඳි 3ක් අරන් තියෙනවා. ලුණු අපේ රසය අනුව එකතු කරගන්න පුළුවන්. බත් කෝප්ප එකමාරක්. අපි හාල් මෙෂර් කරගත්තු කප් එකෙන්ම කෝප්ප එකමාරක් අරන් තියෙනවා. දැන් මම මේ ටික මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් ජායකට එකතු කරගන්නවා. ඉතින් වතුරක් චුට්ටක් එකතු කරගන්න. එතකොට තමයි බ්ලෙන්ඩ් කරන්න පහසු වෙන්නේ. අපි දැන් කියපු ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම ටික එකතු කරගන්නවා. මෙතනදී බිත්තරයක් අවශ්‍ය වෙනවා. ඒක විතරක් මට ඔයාලට පෙන්න ගන්න බැරි වුණා. ඒ බිත්තරේ කොයි විදිහටද ඇඩ් කරන්න කියලා ඒක මම කියන්නම්. මෙතනට ඇඩ් කරන්නේ නැහැ. මේ ග්‍රයින්ඩ් කරන්න ඇඩ් කරන්නේ නැහැ. මේ ටික දැන් අපි ඔක්කොම ටික මේ විදිහට හොඳින් හොඳ පේස්ට් එකක් වෙනකන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මේකේ පොල්වත් හාල්වත් චුට්ටක්වත් කෑලි නෑ. ඒ කෑලි නැති වෙන්න මං හොඳින් මේ ටික මේ වගේ බ්ලෙන්ඩ් කරලා අරගත්තා. මෙන්න මේ ප්‍රමාණය මේ බලන්න කොහොමද වැක්කිරෙන්නේ කියලා. මෙන්න මේ වැක්කිරෙන ප්‍රමාණයට අපි වතුර එකතු කරගත්තත් ඇති. ඊට පස්සේ මම මෙතනදී ලුණු එකතු කරගන්නවා. බේකින් සෝඩා ආප සෝඩාත් එකතු කරගන්නවා. දැන් මේ ටික මං හොඳින් මේ වගේ මික්ස් කරගන්නවා. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ලුණුත් එකතු කරගන්න පුළුවන්, ආපසෝඩත් මේ වෙලාවෙදී එකතු කරගන්න පුළුවන්. සමහරක් අය කියනවා පිපෙන්නේ නැහැ, ලුණු එකතු කරන්න ඕනේ නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. මේ මං හදන මේ ක්‍රමයට ඔයාලට ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක පිපෙන්න එක රැයක්ම වහලා තියෙනවා. මේ ඊළඟ දවසේ උදේ අපේ ආප බැට එක හොඳින් පිපිලා තියෙන්නේ. ඒක මම ඔයාලට ලං කරලා හරියට පෙන්නන්නම්. හැන්දක් අරගෙන මෙන්න මේ විදිහට බලන්න ඇතුලෙන් හොඳට පෙන ඇවිල්ලා තියෙනවා. පෙන ඇවිල්ලා නම් අපි ආප බැට එක හොඳින් පිපිලා තියෙන්නේ. පෙන ඇවිල්ලා නැත්තම් ඔයාලා තව ටිකක් වෙලා තියන්න. පෙන එන්නේ නැතුව ඔයාලා ආප හදන්න ගන්න එපා. මෙන්න මේ විදිහට හොඳින් පිපිලා තියෙන්න ඕනේ. දැන් මම අපේ ආප බැට එකට බිත්තරයක් එකතු කරනවා. බිත්තරේ එකතු කරලා පැය භාගයක් පැයක් වගේ ඇතුළත අපිට ආප් එක හදලා ගන්න පුළුවන්. ඒක එකතු කරන්නේ කොහොමද කියලා අපි බලමු. මම මේ විදිහට බිත්තරයක් අඩා ගන්නවා. මම ඔයාලට කලින් වටලාප්පම් වීඩියෝ එකෙත් කියලා තියෙනවා අපි මොන දෙයකට රයිස් එකකට උනත් ඕනම දෙයකට බිත්තරයක් ඇඩ් කරද්දී ඒ බිත්තරවල කොහොමත් ස්මෙල් එකක් එනවා. ස්මෙල් එක නැති කරගන්න මෙන්න මේ විදිහට බිත්තරේ තියෙන සුදු පාට කෑලි දෙකක් තියෙනවා කහමදේ වටේ. ඒ කෑලි දෙක අයින් කරගන්නවා.
ඔයාලට කහමද්දේ බිත්තරේ කඩපුවාම පේනවා කහමද්දේ දෙපැත්තේ මේ වගේ සුදු කෑලි දෙකක් තියෙනවා. ඒ කෑලි දෙක මම මේ විදිහට අයින් කරගන්නවා. ඔයාලා ඕනම කෑමකට බිත්තරයක් බදලා ගද්දී උනත් මෙන්න මේ කෑලි දෙක අයින් කරගත්තොත් ඔයාලට බිත්තරේ එන ස්මෙල් එක සම්පූර්ණයෙන්ම අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා ආප බැටේකට මේක එකතු කරද්දී ඒ බිත්තරේ දෙපැත්තේ තියෙන මේ කැලි දෙක අයින් කරලම එකතු කරන්න මතක තියාගන්න. හේතුව ආප නිවෙද්දී අපිට බිත්තරේ ස්මෙල් එක එන්න පටන් ගන්නවා. එතකොට අපිට ආප කන්න බැරි වෙනවා. ඒ නිසා ආප එකට එකතු කරද්දී අනිවාර්යෙන් මේ දේ මතක තියාගන්න. ඊට පස්සේ මම පෙන ගතිය ඉවත් වෙනකම් මේ වගේ හොඳින් මික්ස් කරලා ගන්නවා. ආප පුච්ච ගන්න පැය භාගයකට කලින් මේ විදිහට බේකින් සෝඩා, ආප සෝඩා තේ හැන්දක් එකතු කරනවා. ඊට පස්සේ හොඳින් ගසාගත්තු බිත්තරෙත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරලා මේ ටික හොඳින් මික්ස් කරලා වහලා පැය භාගයක් විනාඩි 45ක් විතර පැත්තකින් අරන් තියා ගන්නවා. ඊට පස්සේ තමා ආප පුච්චන්න මං අරගන්නේ. මිශ්‍රණය මේ විදිහට වැක්කිරෙනවා නම් මේක තමා හරිම පදම මේ වගේ හදාගන්න. දැන් මං කොටන් රෙදි කෑල්ලකින් මේ වගේ පොඩි පොට්ටනියක් වගේ හදාගෙන තියෙනවා. ඒකට බිත්තරයක කහමදයකුත් බැදලා මෙන්න මේ විදිහට තලතෙල් ටිකක් ගාලා හොඳින් මේ වගේ ආපදාච්චයට ගා ගන්නවා. ගොඩක් නෙමේ, සාමාන්‍යයෙන් මේ විදිහට ගාලා ඊට පස්සේ තමා ලිපේ තියාගන්නේ මම. ලිපේ තියලා පොඩ්ඩක් තාච්චි රත් වුණාට පස්සේ මම මේ විදිහට ආප බැටේකින් ටිකක් එකතු කරලා හැන්දක් තියාගන්න. ඒ හැන්දේ ප්‍රමාණයට එකතු කරගත්තොත් අපිට ප්‍රමාණවත් වෙනවා. මම මේ විදිහට එක වටරවුමක් කරකලා ගන්නවා. බලන්න ආප පිටි හොඳට පිපිලත් නිසා තමයි මේ විදිහට හිල් හැදිලා එන්නේ. දැන් මම මේක මේ විදිහට පුච්ච ගන්නවා. අපි ගාව ආප තාච්චි දෙකක් තියෙනවා නම් වඩාත් පහසුයි, ඉක්මනට වැඩේ අවසන් කරගන්න පුළුවන්. බලන්න අපි හදාගත්තු ආප වටේ ලස්සනට গোল্ডන් බ්‍රවුන් වෙලා තියෙනවා. ඒකට රීසන් එක තමයි අපි ඇඩ් කරන සීනි. සීනි වලින් තමයි මෙන්න මේ গোল্ডන් බ්‍රවුන් එක එන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් ආප හදද්දී සීනි ටිකක් එකතු කරගන්නම ඕනේ. අපි ආප් එක ගලව ගන්න කලින් පොඩ්ඩක් තාච්චියට තට්ටුවක් දාගන්න ඕනේ. එතකොට ඉක්මනට අපේ ආප් එක ගලව ගන්න පුළුවන්. මේ බලන්න ලස්සන්ට වටේ බුරුල් වෙලා එනවා. ඒකට ගොඩක්ම හේතුව අපි එකතු කරන බිත්තර එක. ඉතින් අර මං කියපු විදිහටම මේ බිත්තර එකත් එකතු කරගන්න. බලන්න අපේ ආප් එක කොච්චර ලස්සන්ට ආවද කියලා. මම නොන් ස්ටික් එකෙත් මේක හදලා පෙන්නන්නම්. මංගාව තියෙන නොන් ස්ටික් තාච්චි නම් පොඩ්ඩක් පරණයි, එක අඬක් කැඩිලත් තමයි තියෙන්නේ. ඒ වුණාට මේකෙත් හොඳට ගැලවෙනවා. මේකට තෙල් ගන්න අවශ්‍යත් නැහැ. අපි නොන් ස්ටික් භාජන තෝරගද්දී ප්‍රෙස්ටිජ් වර්ගයේ ඒ බ්‍රෑන්ඩ් එකේ නොන් ස්ටික් ගන්නවා නම් වඩාත් හොඳයි. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම නොන් ස්ටික් තාච්චියෙත් මේ වගේ ආප් එකක් හදාගත්තා. ඒකත් අපිට මේ වගේ පහසෙන් ගලව ගන්න පුළුවන්. ඒ වුණාට මට මීට වැඩිය පහසුයි කියලා හිතෙනවා. මංගව තියෙන ආප්පතාච්චි දෙක ඒකේ තමයි මං ආප්ප හදන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න තමයි මේ නොන් ස්ටික් එකෙත් හදලා පෙන්නුවේ. තව පාරක් පෙන්වන්නම්. මේ බලන්න අපේ ආප්පවල මේ වගේ වටේ බුරුල් වෙලා තියෙනවා. මෙන්න මෙහෙම බුරුල් වෙලා එන්න ඕනේ. එතකොට අපිට පහසෙන් පොඩි තට්ටුවක් තාච්චියට දාගෙන මේ වගේ ගලව ගන්න පුළුවන්. ආප හදන්න දන්නේ නැති මගේ යාළුවෝ ඉන්නවනම් එයාලට තමයි මේ හිමීට මම පෙන්වන්නේ. මේක හරියටම බලා ගන්න ඕනි නිසා. ආප් එක ගලවන්න කලින් පොඩ්ඩක් තට්ටු කරන්න
දාච්චියට. එතකොට ඔයාලට ඉබේටම මේ විදිහට ගැලවෙනවා. තල තෙල් නැත්තම් පොල් තෙල් වුණත් ඔයාලට යූස් කරන්න පුළුවන්. තල තෙල්ම කියලා අවශ්‍ය නැහැ. අපි තල තෙල් පාවිච්චි කරන්නේ ඉක්මනට තාච්චියෙන් ආප එක ගලව ගන්න. පොල් තෙල් වුණත් ප්‍රශ්නයක් නැහැ. තල තෙල් තියනවා නම් වඩාත් හොඳයි. දැන් මං හකුරු වලින් පැණි ආප හදන්න යන්නේ. හකුරු ආප, පැණි ආප කියන්නත් පුළුවන්, හකුරු ආප කියන්නත් පුළුවන්. දැන් මම මේ වගේ හකුරු ටිකක් ග්‍රේට් කරලා අරගෙන ඒකට මේ වගේ ආප බැටයකට හකුරු ටිකත් එකතු කරලා හොඳින් මේ වගේ මික්ස් කරගන්නවා. මික්ස් කරලා ඒ ටික පෙරා ගන්නවා. ප්‍රමාණයක් නැහැ, අපිට කප් දෙක තුනක් වෙනම අරගෙන බැටයකින් මේ වගේ හකුරු කප් එකක් වගේ එකතු කරලා මේ විදිහට දිය කරලා ගන්න පුළුවන්. මේ පැණි ආප එක හදලා බලන්න, ගොඩාක් රසයි. අනික කිතුල් හකුරු වගේ දාලා හදනවා නම් තවත් රසයි. මං ගාව කිතුල් හකුරු තිබ්බා. මං වටලප්පම් වලට ගෙනාපු කිතුල් හකුරු වගේත් තිබ්බා. ඒකෙන් තමයි මම මේ පැණි ආප් එක හදන්න යන්නේ. ටිකක් ගාගත්තු රෙදි පොට්ටනියෙන් පොඩ්ඩක් මම මේ විදිහට තාච්චි පිහ දාලා ඊට පස්සේ මං හදාගත්තු පැණි ආප් බැටේක මේ විදිහට වක්කර ගන්නවා. එක හැන්දක ප්‍රමාණයක් තමයි මං ගන්නෙ. ඇතුළ ගැඹුරු එක හැන්දක් තියලා තියෙනවා. ඒ ප්‍රමාණයට තමයි මං අරගන්නේ. මම මේකෙදි නම් වට දෙක තුනක් කරකුවා. එතකොට තමයි අපි වාටිය හරියට එන්නේ. ඊට පස්සේ වහලා උයා ගන්නවා විනාඩි 10ක් විතර මැද ගින්දරේ. දැන් මේ විදිහට බලද්දි තවම මැද පිපිලා නැහැ. මැද හොඳට පිපිලා ආවට පස්සේ අපි බාගමු. දැන් බලන්න අපේ පැණි ආප් එක ලස්සනට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ ටික මේ විදිහට හිමීට වටේ බුරුල් කරගන්නවා. මේ දවස්වල නම් ආප හදන්න බැහැ. ගෑස් එක, මේ ගෑස් ප්‍රශ්නේ, ලාම්පු තෙල් ප්‍රශ්නේ තියෙන නිසා, ඒ වුණත් මගේ යාළුවන්ට පෙන්වන්න ඕනේ නිසා තමයි මම මේ රෙසිපි එක අරන් ආවේ. මේ බලාගන්න අපේ පැණි ආප්ප වලත් වාටිය හොඳට ගෝල්ඩන් බ්‍රවුන් වෙලා ඇවිල්ලා තියෙනවා. හිමීට පරිස්සමට අපි මේ ආප් එක ගලවගමු. පොඩ්ඩක් විතර පැණි නිසා මේ ආප් එක තාච්චියේ ඇලෙන්න බලනවා. ඒ නිසා හිමීට පරිස්සමෙන් අපි මේ විදිහට ගලව ගන්න ඕනේ. මේ විදිහට නමලා ගන්න පැණි ආප්ප. මේ විදිහට තමයි අපි ගලව ගන්නේ. ඒ වගේම තාච්චිය ගැනත් මම කියන්නම්. තාච්චිය ඇතුළ හොඳට සිනිඳු තාච්චියක් අරගන්න. ඇතුළ ගොරෝසු තාච්චියක් ගන්න එපා. ඒ තාච්චිවල ආප්ප බැටේක හොඳට ගැලවෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් මතක තියාගන්න. දැන් මම බිත්තර ආප්ප හදන්න යන්නේ. බිත්තර ආප්ප හදන්න යද්දි බැටේක එකතු කරගද්දි මැද පොඩ්ඩක් අඩුවෙන් තියලා එකතු කරගන්න. එතකොට තමයි බිත්තරේක අපිට හොඳින් තඹ ගන්න පුළුවන් වෙන්නේ. මම මේ වගේ බිත්තරයක් එකතු කරගන්නවා. ඔයාලට ඕන නම් බිත්තරේ ගහලා එකතු කරගන්නත් පුළුවන්, නිකම්ම මේ විදිහට එකතු කරගන්නත් පුළුවන්. ඒකට මම ලුණුයි ගම්මිරිසුයි එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් මිරිස් කුඩුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට වහලා ඒකත් උයාගන්නවා. මෙන්න මේ විදිහට විටින් විට අපේ බිත්තර එක මේ වගේ වට දෙක තුනක් කරකන්න. එතකොට වටේටම මේ බිත්තර ටික ඇලිලා හොඳින් තැඹිලා එනවා බිත්තරේ. දැන් අපේ බිත්තර ආප් එකත් හරි, ඒකත් හිමීට අපි බාගමු. එහා පැත්තේ පැණි ආප් එකක් දාලා තියෙනවා මම. දැන් මම බිත්තර ආප්පෙත් මේ විදිහට හිමීට ගලව ගන්නවා. අපේ ආප්ප ෆැමිලි එකම හදලා ඉවරයි. මෙතන එක ආප්පයක් අඩුයි. කිරි වලින් හදන ආප්ප, මැදට කිරි ටිකක් ඇඩ් කරලා හදන ආප්ප. මං ගාව මිටි කිරි තිබෙන්නේ, ආය කිරි මිරි කන්න කම්මැලි නිසා මේ ටික හැදුවා. පැණි ආප්ප හැදුවා, ප්ලේන් ආප්ප හැදුවා, බිත්තර ආප්ප හැදුවා. ඉතින් මගේ යාළුවොත් මේ විදිහට ට්‍රයි කරලා බලන්න. පහසි ලේසි වැඩත් ඉක්මන්. වැඩි වෙලාවක් යන්නේ පොල් කිරි මිරික මිරික ඉන්න ඕනෙත් නැ. ඒ නිසා මේ විදිහට අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ට්‍රයි කරලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න, යාළටත් මේ විදිහට හදන්න කියන්න. හරි, ඉතින් මේ විදිහට තමයි අද මගේ බ්ලොග් එක අවසන් වෙන්නේ. මගේ රෙසිපිස් එක්ක ඔයාලගේ මගේ බ්ලොග් එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.
ඕලා තවම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි මම දාන notification එසෙනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් තවත් දවසකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.